හදන ගුණ බෙදන අපේ කාලයේ ස්මාර්ට් මුල් තැන්ගේ මේ රස බෙදන අය හදන රසරහස් සිවිල් සේරා ස්මාර්ට් කිචනිතින් අද දවසේදීත් වින්දනය කුතුහලය සතුට උතුරාගිය වින්දනය හෝරාවක් ඔබට තිළන කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා සිවිල් සේරා ස්මාර්ට් කිචන් වැඩසටහනත් එක්ක. හැම දෙයකටම කලින් උයන්න මොනහරි තියෙන්න ඕනේ. ඒ වගේම අපි රහට වෙලා මොනහරි රස බලන්නත් ඕනේ. ඒ හින්දා අද චෙෆ් කලින්ම ඇවිල්ලා අපේ මුල් තැන්ගේ බාර අරගෙන තිනවා චෙෆ් ජයවර්ධන. අයිබෝන් චෙෆ්. අයිබෝන්. මොනවද දහගන්නේ? මම අත හිතුවා රසවත් ස්පැගට් එකක් හදන්න ඕනේ කියලා. මේක මේ කරි ෆ්ලේවර්. මොකද අපි ගොඩක් අපි කතා කරන්නේ CPL සේරා ස්මාර්ට් කිචන් තුනේ අපේ තුන පහ වර්ග ගැන. ඉතින් ඒකත් එක්ක රසවත් තුන රසවත් හැෂ්ටැග් එකක් තමයි හදන්න කියන්නේ. ඉතින් මේ බලන රස හරියටම රස ඇවිල්ලාද කියලා ලකුණු දෙන්නත් ඕනේ. ලකුණු දෙන්න අද විනසුරු තුමෙක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි යුගයක ආදරේ දිනාගත් ජනප්‍රිය ගීත බොහෝමයක හිමිකරුවෙක් වූ ඒ වගේම ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් රංගන ශිල්පියෙක් කවුද මේ මදුමා ඔබ දන්නවා හැමදාමත් වගේ සුපිරි තරු දෙපලක් තමයි අපේ මේ මැදිරියට පායලා ඉන්නේ කියලා. එක තරුවක් නම් කලාවට බොහොම ලැදී, කලාවට ආදරේ, ඒ වගේම හදවතත් රූපයත් එක වගේ සුන්දර, එක වගේ ලස්සන, අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඒ වගේම නර්තන ශිල්පිනියක්, ගායනයටත් හරි දක්ෂයි. ඉතින් ඔය ටික ඔක්කොම කියනකොට කෙනෙක්ව මතක් වෙනවානේ. එයා තමයි අද අපිත් එක්ක තරම් කරන්න එකතු වෙන්නේ. කවුද මේ? අනුෂා දවයන්ති අක්කි. අක්කි අයිබෝන්. බොහොම ආතරෙන් අපේ වැඩසටහනට පිළිගන්න එන්නකෝ. හරි ලස්සනයි අනේ. මට ගිහිල්ලා එක්කන් එන්න හිතන බලනකොට ලස්සන. ඔයත් ගොඩාක් ලස්සනයි. Thank you so much. මේ කියන්න කොහොමද මේ දවස්වල වැඩ? ලස්සන වෙලා තව. මේ දවස්වල ඉතින් මම හිතන්නේ ලෝක වසංගතයක් හමු ඉතින් අපි ගොඩක් කලා ගෙවල් වලට වෙලා හිටියා. දැන් තමයි ටික ටික වැඩ පටන් ගන්න ඉතින් හැමෝම වගේ. ඒක නිසා දැන් ඉතින් ටික ටික වැඩ කරනවා. ඒත් ගොඩාක් වැඩ නැහැ ඇත්ත කියන්න ඕනේ. ගොඩාක් වැඩ නැහැ. ඒත් පුංචිට පුංචිට වැඩ කරනවා. ඉතින් දැනුත් ඉතින් එක එක පොඩි පොඩි දේවල් තියෙනවානේ. ඒවට මූණ දෙමින් ඉතින් පොඩ පොඩ වැඩ කරනවා. අද නම් ආවි උයන්න බලාගෙන මම දැක්ක අම්මගෙන් අහනවා, අම්මි මේ මං උයනවා අම්මිකිට, හරි උයන්න ගෙදරත් උයන එකේ උයලා බලන්න පුළුවන් කියලා. උයන්න අක්කට අවස්ථාව තියෙනවා. හැබැයි ඊට කලින් ආදරයෙන් ආරාධනා කරනවා අසුන් ගන්න. තව එක්කෙනෙක් දෙනවා මදි පාඩුවට. හරිනේ. ඊට පස්සේ අපේ සිනමාවේ තිය වගේම පුංචි තිරය හරිම සුන්දර කඩවසක් කලාතරුවක් අපි අපේ මැදිරියට එකගෙන එන්නටයි ලෑස්ති වෙලා ඉන්නේ. කවුද මේ? ටිකක් කල්පනා කරන්න කවුරු වෙන්නට ඇද්ද කියලා. මේ තමයි බොහොම ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පියක වන අනුජ් රණසිංහ. අනුජ් අයියා අයිබෝන්. අයිබෝන් කියන්නකො ඉතින් කොහොමද විස්තර? හොඳින් ඉන්නවා. ඉතින් පහුගිය කාලේ වැඩ ටිකක් නතර වුණා. ඊට පස්සේ මේ අවුරුද්දේ මගේ ටෙලිනාට්‍ය ප්‍රකාශ වෙනවා. ඒ වගේම චිත්‍රපට දෙකක් කරා. ඉතින් ඉස්සරහටත් වැඩ කටයුතු කීපයක් කරගෙන යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔන්න ආදරේ කරන තරු දෙකක් මේ පැත්තෙත් ඉන්නවා. ඒ වගේ මේ පැති පහන් තරුවක් පායලා ඇවිල්ලා ඉන්නවා. දැන් මේ තරු දෙකට උදව් කරන්නත් කවුරු හරි ඕනේ. රහට උයන්න දෙන්නෙක් ඕනේ. ඉතින් ඔබ දන්නවා හැමදාම ඔබ අතරින් දෙදෙනෙකුට අපි අවස්ථාව දෙනවයි කියලා. මුලින්ම අනුජ් අයියට යාළුවෙක් ඕනේ නේ ඉතින් උයන්න නේද? ගර්ල් කෙනෙක් හිටියත් හොඳයි නේ? කැමතිද? පාලුවක් නැතිවේ කිචන් එකේ රහට උයන්න කෙනෙක් ඇවිල්ලා කොහොමද දෙවමී කොයි දන්දාවේ කියන පිස්සර මම දවසන කැම්පස් එකේ වැඩ කරන ගම මේ වැඩ වලටත් ඇවිල්ලා ඉන්න. හරිද? මං හිතපු විදිහට නම් අනුජයත් කලින් කතා කරගත්ත හරි අයියේ මම උයන්නම්. අයියා පුළුවන් සපෝට් එකක් දෙන්න කියලානේ. අපි බලමු උයන විදියනේ. යන ගිලා අනුජය ළඟින්ම හුම අසුන් ගන්න. හරි. අනුෂක්කි කොහොමත් උයනවනේ. හැබැයි උයනවටත් වැඩිය අක්කිට කියලා වගේ කලින් ඇඳුමේ ඉඳන් මැච් කරලා ගෙදරින් ඉඳන් ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. අපරාධ කියන්න බෑ. කවුද මේ ජනිත්? හරි ලස්සන කඩවසම් තව තරුණේ. ඉතින් ජනිත් කොහොමද? අයිබෝවන් කියන්නකෝ. මොකද වෙන්නේ මේ දවස්වල? ඉස්ස ටිකක් කියන්නකෝ. මම අනුගේ කොට ඉඳන් ආවේ. හරි. ඉතින් වැඩසටහනට සහභාගී වෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් සපෝට් එකක් දෙනවා අනුෂක්කට පොඩි මේක්.
මම මේ ඇහපොමයි කලින්ම ආපු ගමන් සපෝට් එකක් දෙන්නේ. හරි අනේ බොහොම ස්තුතියි. අපිත් එක්ක වැඩසටහන එක තුන ආර්ධනා කරන අනුශක්කිලගෙන් අසුන් ගන්න. දැන් ඉතින් ඔන්න මම ටීම් කරේ නෑ. කලින්ම ටීම් අප් වුණානේ. ඒ හින්දා අනුශක්කි ජනිතුයි එක ටීම් එකක දෙවුමි. අනුචයයි එක ටීම් එක. ඔන්න මදු අයියේ ටීම්ස් දෙක හරි. කාරි ෆ්ලේවර්ඩ් ක්‍රීම් ස්පැගටි. ඔන්න ඔක තමයි අද අපේ රෙසිපි එක CBS era smart kitchen වැඩසටහනේ. chef කියන්නකො මොනවද ඕනේ? හොඳයි. අපි මේකට අවශ්‍ය වෙනවා CBL කරි පවුඩර්. ඒ වගේම තමයි ගම්මිරිස්, ඒ වගේම කහකුඩු. මොකද සේරා නිෂ්පාදනයේ කහකුඩුත් තියෙනවා. ගොඩක් රසවත්. ඒ වගේම අපි ගොඩක් වෙලාවට කෑම කේක් කරනකොට ඒකේ ගුණවත් බවයත් වැඩි කාවකේ දෙයක්. ඉතින් ඒකත් එකතු කරගන්න. ඒකම තමයි සේරා ලුණු, ඒ වගේම සේරා මිරිස් කුඩු, සේරා කෑලි මිරිස්. ඒකත් එකතු වෙනවා. ඒ වගේම තෙල් ටිකක්, එහෙම නැත්නම් අපිට බටර් ටික එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම බටර්, තක්කාලි, ලුණු, සේරා. සේරාත් එකතු කරගන්න. කරි ලියුස් එකතු කරගන්න පුළුවන්. ලුණු, සුදු ලුණු. මේ ටික තමයි. මස්රූම් එකතු කරන්න පුළුවන්. මං කියන්නම් ඒක. මස්රූම්, චිකන් ඒ වගේ දේවල් අපිට මේක තවදුර රසවත් කරගන්න එකතු කරගන්න පුළුවන් දේවල්. හරි. දැන් ප්‍රීහීට් කරගන්න ඕනේ නේද chef? කොච්චර කාලයක්ද? වතුර කරත් වෙන්න ඕන. මං කියවා සාමාන්‍ය මේක වතුර උතුරනකොට තමයි අපි මේක පැස්ටා එකක් එකතු කරන්නේ. ඉතින් ඒක එකතු කරද්දී අපි මේකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් එකතු කරන්නේ අපි මේ සෑදි දෙක ප්‍රමාණය. අපි අහමුද කාගෙන් හරි? ඇයි තෙල් එකතු කරන්න කියලා? ඔන්න අමාරු වේ දාන්නේ නේ. මන් දන්න. ආ හරි කියලා බලන්න. ඒකත් හොඳයි. ඇයි? තෙල් දාන්නේද? තෙල් හරි බටර් හරි දානවා. එතකොට ස්පැගටි ඇලෙන්නේ. හරි අද උයයි එහෙනම්. මෙයාද? මෙයාද? මෙයාද බොරු කියන්නේ ඔය? බොරු කියන්නේ. මාත් හිතන්නේ. ඔයා දන්නවද මෙයා පාටිස් වලට ගෙදර කොහෙද ගෙදර? ඇත්තද? මොනවද? ලුණුත් එකතු කරනවා. හොඳයි. අපි පස්සේ කතා කරමු. ඒක ඉතින් කියන්නේ නැහැ. හරි. හොඳයි. ඊට පස්සේ මේක අපිට ලුණු එකතු කරලා මේක වතුර කරත් හොඳට උතුරනකොට අපිට අපේ පැස්ටා ටික එකතු කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේ පැස්ටා එකතු කරන්න ගියාට පස්සේ මේක පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න අනේ අපිට මේක ලේසිනේ කවලම් කරන්න කියලා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැරදි වැඩ. ඔව් වැරදි කියන්නේ මෙහෙමයි. ඇත්තටම අපිට ඇතුළ පැස්ටා එක සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නකොට හොඳට ඇදලා යන තියෙන ඕනේ අර නූල්ස් එක වගේ. ඒක නිසා තමයි කඩන්න නැත්තේ. මේක පොඩි වෙලාවක් කරනකොට බහලා යනවා. බය වෙන්න එපා. අපිට ඕන විදිහට මේක තම්බ ගන්න පුළුවන්. කොච්චර වෙලාවක් විතර අපි තම්බ ගන්න ඕනද? මේක විනාඩි 8ක කාලයක්. මොකද ඊට වැඩිය තැම්බුත් එහෙම ඇත්තටම මේක ගොඩක් බිරි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ chef? ලකුණු පහ පහ දෙන්නත් ඕනේ. ඒක තමයි මම කියන්නේ. දැන් ගෙන්න ගමුද chef? ඒක තමයි මටත් ලේසි මේ වැඩි මේක සාමාන්‍ය පැස්ට් එකට අමුද්‍රව්‍යත් අපි එකතු කරන්නේ පොඩි ප්‍රමාණයක් නේ. මෙහෙම කරමු. අද වෙනසකටත් එක්ක මදු අයියේ. අයියා කියන්නේ කාටද අපි මුලින්ම අපේ ෆස්ට් ටාස්ක් එකදී ටීම් එකට ලකුණු පහක් දෙන්න ඕනේ කියලා. දැනට ලකුණු පහක් තුනක් කපාගෙන තියෙන්නේ. මොකද චේස් වච්චර මාරුවෙන් පැහැදිලි කරද්දී උපදූප කතා කර කර හිටියා ඒක. නෑ නෑ අපි කැමරේ කියලා කතා කරන්නේ. අපි කැමරේ උපදූප කතා කරා. එහෙනම් එහෙනම් මේ කාටද අයිය අවස්ථාව දෙන්නේ? අනුජට. ඔයා මෙන්න අනුජයි උදැන් බටර් දානවා කියලා කිව්වා. ඇලෙන්නේ නැති වෙන්න. දැන් මොකද මම දන්නේ නැහැ කිව්වනේ ඒකයි. දන්න වැඩි උනම් වැඩවලට ගන්න වැඩි. එන්න එන්න එන්න. බොහොම ආදරෙන් පිළිගන්න අපේ මුළු තැංගෙට. එන්න. අනේ මන්ද අමාරුයි දාන්නත් බෑ. අපි දැන් පොඩි වැඩක් නේ. හරි. මොකද නැත්තම් එහෙම ගෙදර යන්න වෙන්නෙත් නෑ. මම මේ සුදුළුන් ටික. සුදුළුන් පොඩි කරන්න. පොඩි කරන්න. ගෙදර කරන්නද? නෑ සුද්ධ කරලා චොප් කරලා දෙන්න මට. අනුජා ගෙදර සුදුළුණු පොඩි කරලා තියෙනවද? ආ ඒක ඒක වෙන කතාවක්. ඒක වෙන කතාවක්. මොනවාද තනුෂා කි සද්ද නැතුව උත්තර දුන්න ආ කියලා. ඒ ඊට පස්සේ තමයි මට මේ දුන්නේ මොකක්ද කියලා. හරි. රාජකාරියේ නිම කර ඇති අපූර්ව හොඳට කරානේ. එහෙනම් ලකුණු දෙමු නේද පහේ? අතරම හොඳයි. ඉලිවලට දෙන්න පුළුවන්. මම ඊට වාඩි වෙන්න. හරි. අය එන්න ඕනේ. ගිහලා ඉන්නද? ඒ කියන්නේ හොඳට සුදුළුණු පොඩි කරන්න පුළුවන්. හරි අපි අනිත් ටීම් එකකටත් මේ මෙහෙමම දෙමු අවස්ථාව පොඩ්ඩක් නැත්තම් ඒකත් හරි ලිහිසි වැඩ. අයියටම බාර දෙමු වැඩේ නේ. කවුද එවන්න ඕනේ කියලා. ඔව්. අනුසක් කරන්න නැත්තම් මාව. හරි. මං එනවා. කියනවා. හරි. අපේ CBS era smart kitchen අපේ වැඩසටහනක් කියලා මේ වගේ ingredients වර දින්නේ.
මේවට ගොඩක් කාසයින ඕක කරන්න තියෙන කරන්න නෑ මම මේක කරන්න අක්කේ මම වෙලාවට මේ ලේසි වැඩ දෙන්නත් එපේ මම කටුටි කිවත් කළ ලස්සන චිකන් එක කපලා තියෙන්නේ මේකට ලස්සන කොටු ඒ කියන්නේ මේක ලොකු සාමාන්‍ය එක සමාන කෑලි වෙන්න ඕන ඔයාගේ මුළු ගෙදර වැඩ කරනවානේ මෙයාට අනිවාර්යෙන් චිකන් කෑල්ල කපා ගන්න පුළුවන් ඈ සාමාන්‍ය ගණ සමාන කොටු මට මේ චිකන් රස් දෙකම කපලා දෙන්න හා හා දුක දුකකින් හා කිව්වේ හොඳයි මං ඒ ගමම අක්කට තව පොඩි වැඩක් බාර දෙනවා මේකට අමු කරපුවා අක්කේ අද නැවත යන්න හම්බෙන්නේ ඒ කියන්නේ මගේ අතින්ම අනා ගන්න හදන්නේ මේක ඉන්න මම මස්සල් වලින් ඒ වගේ එක එක රාද්ද හයි කහ මේ දේවල් නම් අඩු වැඩි කරගන්න පුළුවන් තමන්ගේ අපි හරි පවුඩර් මොනවද එකතු කරේ කියලා මුල ඉඳන් ඔව් අපි සේරා කරි පවුඩර් එකතු කරා ඒ වගේම තමයි සේරා ගම්මිරිස් ඒ වගේම සේරා කහකුඩු ඒ වගේම සේරා ලුණුව රස අණුව ලුණුව එකතු කරගන්න පුළුවන් ඒ වගේම තමයි මම මේකට එකතු කරනවා සේරා මිරිස් පොඩු ඊට පස්සේ මේක හොඳට කවලම් කරගන්න තියෙන්නේ කෑලි මිරිස් එකතු කරන්නේ නැහැ මේකට මොකද මේ අපි සෝස් එක අපි හදනකොට මේක කෑලි මිරිස් අපි ක්‍රීම් සෝස් එකක් නම් අමුවෙන් තිබ්බොත් එහෙම ටිකක් මේක අපි ආහාරයට ගන්න අමාරුයි. ඒක උදේ බැදින්න ඕන. ඒක නිසා තමයි මේකට එකතු කරගත්තේ නැත්තේ. කෑලි මිරිස් එකතු කර අපි හොඳට මේක ටෙම්පර් කරලා තමයි කෑලි මිරිස් මේක ටිකක් කරලා තියන්න ඕනේ නැද්ද? පොඩි වෙලා තිබ්බොත් හොඳයි. සීසන් වෙනවා. ඒකට මම උයන දන්නවා. ඔව්. අනුශක්ති ඔන්න ඔය විදිහට තමයි එයාගේ ටාස්ක් එක කම්ප්ලීට් කරේ. ඊට පස්සේ අපිට තියෙනවා පාස්ටා සෝස් එක හදන්න. ඒකට චෙෆ්ටත් පුංචි වෙලාවක් ඕනේ. මේ හැමදේටම වෙලාවක් වෙන් කරගන්න අපි යනවා පුංචි විරාමයකට. එහෙනම් රැඳී සිටින්න අපිත් එක්ක මේ රස බෙදන අය හදන රස රහස් සේබියල් සේරා ස්මාර්ට් කිචන්. පස්සේ චෙෆ් මොකද කරන්නේ කලින් මතක් කරා පස්සේ සෝස් එක හදන්න ඕනි කියලා චොප් කරගන්නවා නේද ලුණු ටික හරි ඒ වගේම තමයි සේරා තියනවා මේක කෑලි කපන්න යන්න එපා මේ වගේ තලල එකතු කරන්න ඒකේ රසය තමයි අපිට අවශ්‍ය වෙන්නේ අනුශක්කට ඕන වුණා සිනමන් කෑල්ලක් එකතු කරන්න පුළුවන් කියලා අහලා රසයේ සුවඳයි රසයේ දෙකම එකයි. ඒ අනිසා මම මේකට සිනමන් කෑල්ලකුත් එකතු කරනවා. මේකට ඕන තව කාඩමන් වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. ක්ලෝව වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් එකතු කරලා රසය වෙනස් කරගන්න පුළුවන්. මේකට නම් මම තක්කාලි සම්පූර්ණ ගෙඩි මේකතු කරන ඇට පිටින්. සමහර වෙලාවට අපි මේක අනුශක්ක වගේ අර කිව්ව වගේ තෙල් ටිකක් දාලා එකතු කරන ඇට නැතුව අපිට මේ මුඩ කොටස විතරක් එකතු කරගන්න පුළුවන්. හරි. අපි දැන් රක් කරගත්ත භාජනය ඊට පස්සේ බටර් කොච්චර ප්‍රමාණයක් එකතු කරගන්නවද? සාමාන්‍යයෙන් ටීස්පූන් දෙක විතර ප්‍රමාණයක්. හරි. එකතු කරගෙන මම මේකට මුලින්ම එකතු කරනවා සුදු ලුණු ටික. ඊට පස්සේ මම මේකට කපාගත ලුණු, රම්පෙ කරපිංචා, ඒ වගේම තමයි සිනමන් ටිකත් එකතු කරගන්නවා. හරි. මේක හොඳට සුදු ලුණු ලුණු ටික බැදෙද්දි මම මේකට එකතු කරනවා සේරා කරි පවුඩර් ටීස්පූන් එක ප්‍රමාණයක් මේ දේවල් මොකද අපි චිකන් එක සීසන් කරද්දී එකතු කරා වෙනස් කරගන්න පුළුවන් තමයි රුචිකත්වය අනුව ඒ වගේම සේරා මිරිස් කුඩු ටීස්පූන් භාගයක ප්‍රමාණයක් එකතු කරනවා ඒකත් රස අණුව එකතු කරගන්න පුළුවන් රස අණුව වෙනස් කරගන්න පුළුවන් ඒ වගේම සේරා කහ කුඩු එකතු කරනවා ටීස්පූන් කාලක ප්‍රමාණයක් ගම් මිරිස් මේ දෙත් රස අණුව වෙනස් කරන්න පුළුවන් ලුණු සුවල්පයකුත් එකතු කරනවා curry flavored creamy pasta pie recipe එකද ඉතින් ඒකට භාවිතා කරනවා CBL Sera real coconut milk මේ නිෂ්පාදනයේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ CBL කියලා කියන්නේ වසර 50කටත් වඩා වැඩි ඉතිහාසයක් තිබෙන පාරිභෝගික ඔබේ විශ්වාසයේ දිනාගත් විශ්වසනීය වෙළඳ සන්නාමයක් ඒත් එක්ක මතක් කරන්න ඕනේ හැමදාමත් වගේ ගුණයෙන් රසයෙන් පිරි නිෂ්පාදනයක් තමයි අපි පොල් කිරි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ CBL Sera පොල් කිරි චෙෆ් මේ නිෂ්පාදනයේ විශේෂත්වයක් තියෙන අපි කියමු ඇයි මේ තරම් සුවිශේෂ කියලා ඔව් ඇත්තටම ගොඩක් වෙලට අපිට
ගොඩක් දෙනකොට ප්‍රශ්නයක් තමයි අපි ඇතුළු පුල් ගාන්න වෙන එක. පුල් ගාලා මිරි කළා හරි කරදරේ. ඉතින් දැන් හැමදේම ලේසි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපිට ප්‍රමාණවල 3-4කින් තියෙන. ඉතින් ඒ ප්‍රමාණයක තමන්ට කැමති ප්‍රමාණයක මිලදී ගන්න පුළුවන්. මේකේ ගොඩක් වාසිය තියෙන්නේ අපිට දින 4ක කාලයක් මේක සීතකරණේ තියන්න පුළුවන් ඕපන් කරලා. ඉතින් කිසිම රසකාරකයක් કૃතිම දේවල් එකතු වෙලා නැහැ. ඉතින් මේක දියකිරි මිටිකිරි අපිට පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඔන්න අනුසක්කේ මේක කරන් ගියොත් එහෙම දියකිරි හදා ගන්නවා නම් අඬු කෝප්ප එකකට පොල් කිරි අඬු කෝප්ප එකක් වතුර. මිටිකිරි හදා ගන්නවා නම් අඬු කෝප්ප එකක් පොල් කිරි අඬු කෝප්ප භාගයක් වතුර. ඒ කියන්නේ වතුර අඩුවෙන් දාලා තමයි මිටිකිරි හදාගන්නේ. දියකිරි හදා ගන්නවා නම් සමර ප්‍රමාණයෙන් පොල් කිරි වතුර. තේරුණානේ හරි ලේසි. දින 4ක් මේක ඕපන් කරලා තියන්න පුළුවන්. බය වෙන්න එපා. හොඳයි. දැන් තක්කාලි ටිකක් එකතු කරගත්තා චිකන් එකට. චෙෆ් අපි ඊට පස්සේ සේර එකතු කරගත්තා. තක්කාලි එකතු කරගත්තා. තක්කාලි එකතු කරගත්තා. වෙන දේවල් එකතු කරේ නෑ මේකට. දැන් මේක රසයන් වෙනවා. මම කිව්වනේ රසයන් වෙනස් කරන්න පුළුවන්. අපිට එළවලු එකතු කරන්න පුළුවන්. මස්රූම් දැන් මම අද එකතු කරනවා. මේකනත් අපිට ඕන නම් කැරට් එකක්, ග්‍රීන් පී ටිකක්, බීන්ස් ටිකක් එකතු කරන්න පුළුවන්. ඒ අපි කැමති එළවලුවක් එකතු කරන අපි රසය වෙනස් කරගන්න පුළුවන්. චෙෆ් දැන් මේ ඩිෂ් එක ප්‍රොසෙස් වෙන තව කොච්චර වෙලාවක් අපිට අවශ්‍ය වෙනවද? ඇත්තටම මේක සෝස් එක හොඳට සීසන් වෙන්න තව විනාඩි 2ක විතර කාලයක් යනවා. ඊට පස්සේ අපි පැස්ටා ටික හොඳට සෝට් කරලා මේකත් එක්ක මික්ස් කරන්න තියෙනවා. ප්‍රොසෙස් වෙන්න ටික කාලයක් ඕනේ. කියලා චෙෆ් කිව්වා. එහෙනම් අපි අම්මු අපේ ෆස්ට් චැලෙන්ජ් එකට එකතු වෙමු. එහෙනම් මැජික් බොක්ස් චැලෙන්ජ් එකත් එක්ක අපි ඇවිල්ලා ඉන්නේ අපේ මැජික් බොක්ස් චැලෙන්ජ් එකට. ඉතින් අපේ ප්‍රේක්ෂකයන් දන්නා, ඒ වගේම ටීම්ස් දෙකේ තරඟකරුවන් හතර දෙනාත් දන්නවා මොනවද මේ මැජික් බොක්ස් එකේ තියෙන්නේ කියලා. හැමදාම මේ ෆුඩ් එක්ස්පීරියන්ස් එකක් තමයි. ඉතින් කන දෙයක් තමයි මදුවයි තියෙන්නේ. හරි. අද හැබැයි අස්පදින්නේ නැහැ අපි. සැනසිල්ලේ ටීම්ස් දෙකට කන්න තියෙන්නේ. මොකද මම දන්නවා කියන්නේ උයන දෙයක් කන එක ලේසියෙන් අනිත් හැම දෙයකටම වැඩිය නේද අක්කි? නේද අයියේ? දෙන්නම කන්න පුළුවන් නේද? ඔව් පුළුවන් පුළුවන්. දෙන්නටම දෙනවා. හරි නේ. එහෙනම් තරගෙන්නේ කොහේ හරිද? බැලුත් රණ්ඩුවක් තියෙනවා. අපරාද කියන්න බෑ. අයියේ අපි තරඟ කොද්දෙස මතක් කරමු කොච්චර වෙලාවක් දෙනවද? අපි විනාඩි 1කමාරක් නේ. හරි. විනාඩි 1කමාරක් කාලයක් දෙනවා. නෑ විනාඩි කමාරට ජජ් කන්නත් ඕනේ. ඔව්. ජජ් බලයි. අරහදනේක මට. හරි. හොඳයි. එහෙනම් ස්ටාර්ට් කරමු අපි. වෙලා යවන්නේ නැතුව අපි බලමු අපේ මේ තරඟකරුවන් හතර දෙනාගේ දක්ෂතාවය කොහොමද කියලා. ෆුඩ් චැම්පියන්ස්ලා නිසා අපි යමු කවුන්ඩවුන් එකකට. 3 2 1 go start. අපි පටන් ගමු. මේක මම මේ පුංචි කාලේ කෑවට පස්සේ රබඩන් කනයි ඉන්නවා නම් නෑ හොඳේ පිපර් ඩයි ඉතේ මදුවයි අපි වෙලාව මතක් කරමු ටක්ටක් ගාලා වැඩිම ප්‍රමාණයක් තමයි මේ අදහස අද තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ. අතයි අයයි පහයි හතරයි තුනයි දෙකයි ඉවරයි. අපි සම ජයග්‍රහණයක් ලබා දෙනවා. ඉතින් අනුෂාකිගේ ටීම් එකත් ඔන්න වින් කරනවා. ඔන්න ඒ පැත්තේ සතුටේ, අර පැත්තේ අනුජයගේ ටීම් එකත් වින් කරනවා. ඉතින් මැජික් බොක්ස් අවස්ථාව වින් කරපු ටීම් දෙකටම CBL සේර වෙතින් වටිනා ත්‍යාග පාසල් දෙකක් අපි පිරිනමන්න නියමිතයි. මදු අයියේ රඹුටන් කාපු අයට අපි තෑගි දෙමු. හොඳයි. අපිට සම තෑගිනි කමන්න. ඒකනේ. අපේ මේ චෙෆ්ටත් දෙන්න ඕනේ රඹුටන්. හරි. සූති. බොහොම සුන්දර කාලයක් අපිට ලබා දුන්න මේ මැජික් බොක්ස් අවස්ථාව අපේ ප්‍රේක්ෂකයන් ඉගෙනුව රඹුටන් කන්නේ කොහොමද කියලා. හරි. ආරාධනා කරන ආසනවලට යන්න හතර දෙනාටම අයි බොහොම ස්තුති. හොඳයි. ඉතින් මැජික් බොක්ස් අවස්ථාවෙන් පස්සේ චෙෆ් මොකද කරන්නේ? හොඳයි. මම සෝස් එක හදලා ඉවරයි. මම එකතු කරපු දේවල් ඔයගොල්ලෝ තරඟට යන්න ඉස්සෙල් එකතු කරපු දේවල් තමයි එකතු කරේ. වෙනස් දේවල් එකතු කරේ නැහැ. ඊට පස්සේ ලුණු බලලා සෝස් එක පන්නේ වෙන්න තිව්වා. ඊට පස්සේ මම වාජන ලිපේ තියලා ඒකට බටර් ටිකක් එහෙම නැත්නම් අපිට ඔයිල් ටිකක් එකතු කරන්න පුළුවන්. ඔලිව් ඔයිල් තියෙනවා. ඔලිව් ඔයිල් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි මම චිලි පීසස් එකතු කරන්නේ. රයිට්. චිලි පීසස් මම මේක එකතු කරනවා ටීස්පූන් කාලක ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් එකතු කරාම ඇති නේද? ඇති. කෙනෙකුට ඕන නම් වැඩිපුර අවශ්‍ය නම් ඒකත් එකතු කරගන්න පුළුවන්. වැඩිපුර ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මස්රූම් ටික
මේ විදිහට එකතු කරලා මේක මෂරූම්ස් ටික එකතු කරගත්තා. ෆෝට කරනවා. මේක මොකද ඉක්මනටම කුක් වෙන නිසා තමයි මම අවසානෙ එකතු කරන්නේ. හරි. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් කුක් කරගන්න ඕනද චේ? මේක සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් මේක ෂෝට් කරද්දි විනාඩි 1ක මාර්ග දෙක කාලයකද මේක හොඳට මැල වෙලා රන්වන් පාට් වෙලා යනවා. ඒකට අපිට ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් මම පැස්ට් එක එකතු කරන නිසා මේක මේ විදිහට එකතු කවලම් කරගෙන මම පැස්ට් ටිකත් මේකට අපිට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ඒක ෂෝට් කරගන්නවා. හරි. රස අනුව ගම්බිරි ස්වල්පයක් වගේම ලුණු ටිකුත් එකතු කරගන්නවා. පැස්ට් එකේ රසය තියෙන්නේ අපි එකතු කරන ඔලිව් ඔයිල් නැත්නම් බටර් එකත් එක්ක නැත්නම් තෙල් එකත් එක්ක මේක හොඳට ටිකක් ෂෝටි වුණාම. ඊට පස්සේ අපි හදාගත්ත සෝස් එක මේකට එකතු කරමු. හරි. දැන් අවසාන ලුණු බල්ල මේක පිළිගන්නවන්න තියෙනවා. අපි සූදානම් වෙන්නේ අපේ ඩිෂ් එකේ රස බලන්න. එහෙම නේද චෙෆ්? ඔව්. මේ තියන්නේ අපි හදපු කරි ෆ්ලේවර්ඩ් ස්පැගටි එක. මම හිතන මේක මේ රස වගේම ගුණ දැනගන්න පුළුවන් අපේ මිනිසුතුමාගේ. මං ගිහින් දෙන්නද? හා, කමක් නැහැ. චෙෆ් ගිහින් දෙන්න එහෙනම්. ඒ පැත්තට චෙෆ් යනකොට අනිතින් අර පැත්තේ රඹුටන් කාලා හති අරින හතර දෙනෙක් ඉන්නවා. තරකරුවන් හතර දෙනෙක්. පවුනේ. හිස් බඩ තියන්න හොඳ නෑනේ අනුශක්කි. එනකන්නේ බලන් හිටි. ඔව් අපි කාලා බලමු රස. අපි ආවම හිස් බඩ තියන්නේ නෑ කියලා. ඒකනේ. රසයිද? ඇත්තටම රහයි. ගොඩාක් රහයි. නේ? මදු අයන සද්ද නැහැ. රසයි රසයි. ඒක චෙෆ්ගේ එක රසයි කියලා කියන්න ඕනේ නෑනේ කොහොමත් රසයි. අරවට තමයි කියන්න ඕනේ හරි ටික. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපේ කමට අපේ රසයට ගැළපෙන විදිහට තමයි සිවිල් සේරා සියලුම කුළුබඩු නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ හින්දා අපි ශ්‍රී ලාංකිකයන් විදිහට ආඩම්බර වෙන්න ඕනේ. අපේ රසයට ගැළපෙන විදිහට අපි කැමති විදිහට අවශ්‍ය කරන කුළුබඩු එකතු කරගෙන මෙන්න මේ වගේ රසයෙන් ගුණෙන් පිරුණු ඩිෂ් එකක් අපිට හදා ගන්නට පුළුවන්. හරි. ඉතින් රහ බලන්නට වෙලාවක් ඒගොල්ලන්ට දීලා අපිට තව චැලෙන්ජ් එකක් තියෙනවා. අපි එහෙනම් එකතු වෙමු ඊළඟට මියුසික් චැලෙන්ජ් එකත් එක්ක. මියුසික් චැලෙන්ජ් එකට යොමු වෙන්න අක්කි අයියෝ නහගන්න තරග කොන්දේසි මදු අයියටත් කියන්න මගේ අතේ තියෙන මේ මංජුසාවේ ඇතුළත තියෙන අපි බොහොම හොඳින් දන්න ගීත කිහිපයක්. ඒ ගීත කිහිපයක කොටස් තමයි පදපේලි තමයි සඳහන් වෙලා තියෙන්නේ මේ ඇතුලේ තියෙන චිට්ස් හතරේ. හොඳයි, ඉතින් මං ඒ ගීතවල පේලි මාරු කරලා කියවනවා. ගීත අඳුර ගන්න ඕනේ. හරිනේ අනුශක්කි, අඳුනගෙන දෙන්නත් එක එකතු වෙලා ඇක්ටිකුත් කරන්න ඕනේ ගීතේ ගායනා කරන ගමන්. රයිට්? ඔන්න හොඳයි. අපි කාටද මදුරයි මුලින්ම අවස්ථාව දෙන්නේ? ආ අනුෂ්ද දෙන්න. රඹුටන් කාපු නිසාම හැබැයි බලන්න බෑ. මට එකක් තෝරගෙන. නෑ නෑ බලන්න බෑ මට දෙන්න ඕනේ. හරි. හරි දුකින් තුන්නේ. ආ. ඕවනේ. බලන්නද නැස්තිය. හරි. ඔන්න එහෙනම් මම කියනවා බලන්න හඳුන ගන්න පුළුවන්ද කියලා. ආදරෙන් බලන්න හිතෙනවා. ඒකේ ගමන බිම නේ. ආදරෙන් බලන්න හිතෙනවා. වෛර කරන හදවතින් ඔබ බලන්න එපා. මලක සුවඳ පතන්නේ
ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇදිලෙන දාටයි. වෛරය රුදු හැඟුමන් නේවි. මලක සුවඳ දැනෙන්නේ ඒ මල පරවුණ දාටයි. ඔය හද තුළ සෙනෙහස යාවි. මලක සුවඳ පතන්නේ ඒ මල පර වුණ දාටයි. දුක ඇදුණ දාටයි. මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුණ දාටයි. ඒ මලේ සුවඳ නම් ඉතින් හොඳටම දැනුණා. කොහොමද අන්තිමට අඳුර ගත්තා? තරගකරුවා කියනවා ඈ හරියක මං අහලත් නෑ. දෙවුමි දෙවුමි අවස්ථාව දෙමු. දෙවුමි හොඳට සින්දු හදලා දෙන්නේ. මේ මං දන්නේ මොනවා කරගනීද කියලා. අපි බලමුකෝ. Right, ඔන්න මම කියනවා බලන්න. එකත් හරිම පහසු ගීතයක්. භවයේ පුරා ළඟ ඉන්න ඇති ආදරෙන් හමු වෙන්න ඇති. කඳුල සුසුම මැද සතුට සිනා මැද ඔබේ නමට පුද දෙන්න ඇති. මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒත් මගේ සිත අද මේ කැපවි. අනේ දන්නවා මේ. කඳුල සුසුම මැද සතුට සිනා මැද ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් නැති. සුඳුරු අතීතේ නිමල පැතුම නොගේ හද තුල ඔබ ඉන්නති. ඒ හින්දායලි සෙනෙහෙ සිටින් අපි ආදරයෙන් හමු වෙන්නති. ඇති ඊට වඩා බෑ. අවසන් අවස්ථා අවස්ථාව මල්ලි. ඒ කියන්නේ සින්දු වලට අපි ජනිත් මර මට දෙන්න. හරි ජනිත් කිසිම මියුසික් රසයක් නැති ළමේ. අද වීර රසය විතරයි තියෙන මියුසික් නෑ. ශාශුක් ඔයයි තේ ෂෝක් කියන්නේ. අපිට අද වෙන මන්දිරේ කවුළුවෙන් බං දේවුතේ ඇගේ පරිවාර තරුවල් වගේ සතුට උපමා ඔබයි ලඳුනේ. ඔබට රහසේ ප්‍රේමාදරේ මල් වැටගාව හිරිමා උදේ net pura bala indinne roobe honey thing oka dannwa indin mage wacha matai hagune aadare mama nika geete kiwwa wage hariyata vela iwarai lakunu kapu eka hari lakunu kapanne megata deeka geete hela adu lakunu kapanne ha wage sandalatawat aragena yanna pe anna hari ba sandalata paela මල් ආදරේ වැදුනා සදලතාව ගෙදරින් ඉඳන් එක්කනාවගේ ඩාන්ස් කරා මෙහෙම දැක්කවා. ඒ වගේම ආදරයෙන් මතක් කරන්නේ දුෂාන් ලහිරු මහත්මයාම අපිට සංගීතයේ සැපුවේ ඔහු. ඉතින් ලකුණු තත්ත්වය දැනගන්නටත් ඕනේ. ඒ වගේම තරංකරුවන් හතර දෙනා සූදානම් වෙලා ඉන්නවා තවත් සුවිශේෂී අභියෝගයකට මුහුණ දෙන්න. ඒ හැම දෙයකටම කලින් අපි සූදානම් වෙනවා යලිත් කෙටි විරාමයක් වෙත යොමු වන රැදී සිටින්න මේ රස බෙදනාය හදන රස රහස් සිබියල් සේරා ස්මාර්ට් කිචන්. සේ අපි සූදානම් වෙනවා CBS සේරා ස්මාර්ට් කිචන් වැඩසටහනේ උද්වේග කරම තරඟ අවස්ථාවට. මොකක්ද කියලා අපි ප්‍රේක්ෂකයන් නම් දන්නවා. අපේ කුකින් චැලෙන්ජ් එකට මදු අයියේ ඔන්න බඩ ලැහස්ති කරගන්න උයන්නයි යන්නේ දෙන්න එකතු වෙලා. හරි මම තරං කොන්දේසි පැහැදිලි කරන්න. ඉතින් මේ මගේ අතේ මේ තියෙන මංජුසාව ඇතුළත තියෙන ෆුඩ්ස් රෙසිපි දෙකක්. කියන්නේ ඔය දෙගොල්ලන්ට හදන්න තියෙන ඩිෂස් දෙකේ රෙසිපි දෙක තෝරගන්න පුළුවන්. ටීම්ස් දෙකේ රෙසිපි දෙක වෙන වෙනම. එතකොට ටීම්ස් දෙක ඩිසයිඩ් කරන්න කවුද ගිහිල්ලා මේ රෙසිපිකට අවශ්‍ය කරන බඩු ටික තෝරගන්නේ. ඒ වගේම කවුද මේ බඩු ටික
කියවන්නේ කියලා මොනවද තියෙන්නේ කියලා රෙසිපි එකේ කියවන්නේ කවුද කියලා ඩිසයිඩ් කරන්න. මදුවයි මේ පැත්තට ආවන ලේසි. ආ එන්න අපි උදව් කරමු හරියට බලන්නත් එපා මේක තරම් කරනවාද කියලා. හෙඩ්ෆෝන්ස් එකත් අරගෙන මෙන්න. හැබැයි ලේසියෙන් ගිහිල්ලා තෝරගන්න බෑ. හරි? අරේ ගිහිල්ලා බඩු තෝරන කෙනායි කනට දෙන අපි රසම රස සින්දුවක් අහගෙන ගිහිල්ලා තෝරගන්න පුළුවන්. දැන් මට කියනවා මේ ටීම් එකේ කවුද යන්නේ කියලා. රස සින්දුවක් දෙන්න. රස සින්දුවක් දෙන්න අහගෙන යන්න. අයියෝ සින්දු දෙන්න එපා මල්ලි තනි කරම අවුල් වෙනවා. කියන්නුනේ විරාමයේ ඇතුළතට ජනිට ඇට කන්න විතරයි පුළුවන් කියලා බෑන්න. ඊට පස්සේ සින්දු ගෑවා කියලා බෑන්න බලන්න. අනේ මල්ලිට නම් ළමයා පුදුම දුකක් විඳින්නේ අම්මා මේ වැඩසටහනේ. මල්ලිට නම් සින්දු නම් දාන්නේ පහලයි. හරි ඒ දෙන්න ඒ ප්‍රශ්නේ විසඳගනේ. මදුවයි අපි අහමු ටීම්ස් එකෙන් කවුද කඩේට ගිහලා බඩු ටික ගේන්නේ? කවුද රෙසිපි එක කියවන්නේ? මං නම් කඩේ යන්නේ මන්ද. මල්ලි කඩේ. කඩේ යන ළමයි මේ පැත්තට එන්න. රෙසිපි කියවන ළමයි අර පැත්තට යන්න. ආ හොඳයි. ෆිල්ම් පාස්ලේ කඩේන. දුම ආදරයක් තියෙන. මට නම් බය ඉන්නේ ගෙදර එක්කන් ඇයිද කියලා. හරි. වෙනදා වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ රෙසිපි එක ගන්න. හරිද? ඔය දෙන නෙමෙයි දෙන්නේ දෙන්නට. අරගෙන හැබැයි බලන්න බෑ. අතේ තියාගෙන ඉන්න ඕනේ කවුන්ඩවුන් එක යනකම්. රයිට්? නෑ බලන්න බෑ. දිගරින්න බෑ. අතේ තියාගෙන දිගරින්න බෑ. රයිට්? හරි. අයිය අපි හෙඩ්ෆෝන්ස් එක පළඳවමු නේද? සින්දු හනනනේ හොඳට. ඔව්. සින්දු සින්දු. විනාඩි කාලයක් වෙනවා. ඇත්තටම හෙන්නේ. විනාඩි කාලයක් වෙනවා. ඇහෙනවද? ඇහෙනවද? මේ ඔය දෙන ඇහෙනවද? පණින්න තාන. විනාඩි කාලයක් වෙනවා. මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. ආ. සැර කරන්න තහනම් එද. සැර කර. වම්බ මොකද කිව්වේ? වම්බ මොකද කිව්වේ? අපි යමු කවුන්ඩවුන් එකට විනාඩියක කාලයක් දෙනවා කොමරි යාළු දෙනට උදව් කරන්න අවශ්‍ය ගාන එකතු කරගෙන ඉන්න මොනවද හදන්න තියෙන්නේ මොනවද හදන්න තියෙන්නේ සයිලන්ට් ප්ලීස් සයිලන්ට් ප්ලීස් 3 2 1 ගෝ මට ගෝ මොනවද හදන්න තියෙන්නේ ක්‍රේසික ක්‍රේසික ඈ මල්ලි දඹල 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 දව කහකුඩු සේරමිනිස් කහකුඩු දඹල නෑ කාලේ මතක් කරමු කහකුඩු දඹල කහකුඩු මොනා ලුණු දෙහි දෙහි ආ ලුණු ඉවර කරන්න ලුණු මගේ ඉහගම් හතටම හැනවා දඹල අමු මිනිස් සේර ගම් මිනිස් කුඩු ගන්නක් යමු අපර හතින් මිනිස් කාලයක් ගිහලා අවසන් ඉක්මන් කරන්න මල්ලි යන්න මල්ලි තීර තුන පහට ඔක්කොම ගේනවා ලුණු දෙහි තුන පහ ගේනවා ඔක්කොම ලුණු කපලිස් මයි මේ ලුණු දඹල ලුණු කෝ ලුණු නේ කරපින්චා සේර කහකුඩු ලුණු ලුණු කපර 25යි ඉඟුරු එකක් ඉවර කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න දඹල ඔය ඉක්මන් කරන්න මේ ඔය ටික නැතිනු තු යන්න බෑ හරි කපර 15යි ලුණු ලුණු දඹල ගම්බුරු ගන්නවද රඹුටන් තමයි ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක. කපර 10යි, ඉඟුරු 9යි, 8යි, 7යි, 6යි. එක එක කියන්නේ එක. 5යි, 4යි, 3යි, 2යි, 1යි. තරගය අවසන්. මම යනවා. පොදු සමාව යටතේ තෝරානුගත් කලමනාටික චෙෆ් ලබා දුන්න දැන් ඒ පැත්තේ හරි සිනාමුසු මූණින් ඉන්නේ. ඉතින් මේ පැත්තේ නම් හරි පෞ ජීවිතය අතිශය සාර්ථකයි. මදුවයි අපි කවුන්ඩවුන් එකට යන් විනාඩි 20ක් කාලයක් ලබා දෙන අපේ ටීම්ස් එකටම අපි බ්‍රීෆින් එකක් දෙන්නේ නැද්ද? මොකද්ද? බ්‍රීෆින් එකක් දෙන්නේ නැද්ද? බ්‍රීෆින් එක දෙන්න තමයි චෙෆ්ට කතා කරේ දැන්. චෙෆ් කියන්නද අපි මොනවද හදන්නේ? හොඳයි. හරිම සරල මැල්ලුමක් හදන්න තියෙන්නේ දඹල. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දඹල තෙල් දාලා තමයි අහවට පස්සේ කාලා තියෙන්නේ. නමුත් දඹල සම්බෝලේ හදනවා, මැල්ලුම හදනවා. ඉතින් මැල්ලුම සම්බෝලේ දෙක වෙනස අඳුර ගන්න තමයි මම දුන්නේ මැල්ලුම. ගොඩක් දෙනෙක් මැල්ලුම කියන්නේ පොල් එකතු වෙලා කුක් කරන දෙයක්. එතකොට ඒක හදන්නේ ටිකක් කුක් කරලා හුමාලෙන් වෙන්න පුළුවන් නැත්නම් අපි භාජනයක තියලා ඒ හුමාලෙන් තමයි කුක් කරන්නේ. සම්බෝලේ කියන්නේ සමනින් අපි අමුවෙන් ගන්න දෙයක්, එකතු කරගන්න දෙයක්, අපේ ආහාරයක්. ඉතින් ওই දෙකේ වෙනස ඕක තමයි. මැල්ලුමට අපි ස්පයිසස් එකතු කරන්න පුළුවන්. අපිට කැමති මම දීලා තියෙන රෙසිපි එක ඔයගොල්ලන්ට ඒ අපේ සේර කරි පවුඩර්, ඒ වගේම චිලි පවුඩර්, කැලි මිරිස් වොන්න එකතු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මැල්ලුම් හදලා ඇති. ඒ යන තමන්ට රසය අනුව වෙනස් කරගන්න පුළුවන් ඒ කුළු බඩු එකතු කරගෙන. කහ ටිකක් පොල් දීලා තියෙනවා. ඊට පස්සේ සිනමන් දීලා
තියෙන ඒවත් එක්ක රසය වැඩි කරගන්න පුළුවන්. ඕවකුක් කරගන්න යන්න එපා. සාමාන්‍ය දමල කියන්නේ කොළපාට එළවලුක් හරිම ගුණවත්. මේ කාලේ මං හිතන්නේ ගොඩක් දෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි දැනගෙන තියෙන එකම විදිය නිසා තමයි මේ විදිහට හදන්න කිව්වේ. හරි. එහෙනම් කවුන්ට්ඩවුන් එකට යන්. ටීම්ස් එක රෙඩි. 3 2 1 go. ෂෙෆ්, අපි කලින් සඳහන් කරා ඒ වගේම ස්මාර්ට් ටිප් එකක් විදිහට අපේ ප්‍රේක්ෂකයන් දවසක කියලා දුන්නා මැල්ලුමකයි සම්බෝලේකයි තියෙන වෙනස මොකක්ද කියලා. දැන් අද අපි හදන ඩබල් මැල්ලුමක්නේ. රසය අනුව අපිට ලුණු රසය, දෙහි රසය, ඇඹුල් රසය කුතු කරන්න පුළුවන්. අපි වෙනසක් ඇති කරගන්නවා නම් කියන්නේ මොන වගේ දෙයක්ද භාවිතා කරන්න පුළුවන් රසය අනුව? ඔව්, මේක ඇත්තටම මම කිව්වා මේ යෝජනා කරා පොල් කිරි ටිකක් එකතු කරන්න කියලා. මේක ටිකක් අර පොල් වෙලා තියෙන කිරි රසය එනවා. චුට්ටක් දැම්මා. ඒතර තව ටිකක් කිරි රසය වැඩි වෙයි කියන්නේ මොකද දමලත් එක්ක ඒ කිරි රසය ටිකක් තිබුණොත් හොඳයි. තව මේකට එකතු කරන්න පුළුවන් අපිට සෝයා මීට් ටිකක් පොඩියට කෑලි කපලා දාන්න පුළුවන්. නැත්නම් මින්ස් මික්ස් තියෙනවා ඒකක් එකතු කරන්න පුළුවන්. කෙනෙකුට ඕන නම් මැල්ලුමකට අපිට මීට් ටිකක් වුණත් එකතු කරන්න තමන් කැමති. ඒ කියන්නේ හාල් මැස්සු එකතු කරනවා වගේ ඒ වගේ දයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේ වෙනස් කරන්න පුළුවන් මේ මැල්ලුම තමන්ට ෘජු විදියට. පැත්තෙත් සර්ව් කරන්න සූදානම්. අර පැත්තේ නම් බොහෝ දුරට වැඩි ඉවරයි. මදුවයි තව කොච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවද? තව හරියටම තප්පර 10යි. හරි, කවුන්ට්ඩවුන් එකකට යන්න පුළුවන්. 3යි 2යි ප්‍රැක්. කාලය අවසානයි. දැන් ඩිෂස් අල්ලන්න බෑ. අත් දෙක ගන්න ඕනේ එහා පැත්තේ. ඔව්. හරිද? ඔව්. හරි, ඒ පැත්තේ තියෙන ආදරණීය ඩිෂ් එක අර පැත්තේ තියෙන්නේ විනාශක. ඒක කොහොමද කියන්නේ? කොකන චැලෙන්ජ් කොන්න ඔය විදිහට ඉවරුනේ. රස බලන්නයි දැන් අපි අවස්ථාව උදා කරගන්න යන්නේ. හරි, මේ පැත්තෙත් හරි, මේ පැත්තේ දිශ කතේ තියෙනවා. දැන් අවස්ථාව ලබා දෙනවා ඩිෂස් දෙකේ රස බලන්න. කොහොමද රස කියලා කියන්න අපේ චෙෆ් ඉන්නවා, මදු අයියා ඉන්නවා. කවුද යන්නේ මුලින්ම? මම. මල්ලි මැරෙන සැටි මම පෙන්නන්න කියලා මං යන්නේ. වෙනෝ යොහමින් මැරෙන්නනේ ඔයා යන්න. දෙකම බැලුව මම. මේක ටිකක් අනුසක සර වැඩි. මිරිස් දැම්ම තුන් පහක් විතර. නෑ නෑ, චුට්ටයි දැම්ම. එයා කලින්ම කිව්වනේ චෙෆ් සැරටමයි කන්නේ කියලා. එයාගේ පැලට් එක හරියන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වුණා ටිකක් සර වැඩි. ඇත්තටම මේක ටිකක් කැලි ලොකුවට කපල වැඩි. ඒ කියන්නේ ඒක අර මැල්ලුම කියනකොට ඉක්මනට මැල වෙන්න තියෙන ඕන සාමාන්‍ය ලියලා. අපි කියන්නේ ලියනවා කියලානේ මැල්ලුමට. එහෙම එතකොට කොහොම වුණත් මේ අන්තිම පොලිටික දැම්මත් කොහම හරි අපිට හරි ලේසි මේක සම්බොලි වගේ අනාගෙන ඊට පස්සේ තෙල් චුට්ටක් මේ දෙකෙම තෙල් පාවිච්චි කරලා තියෙනවා. තව චුට්ටක් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. අර ස්පයිසස් වල මේ රසය ටිකක් මදි. ඒ කියන්නේ මේක වැහුවේ නැහැ ටීම් දෙකම ලොකුවට. පොඩි වෙලක් අඩු ගින්දරේ වහලා තියන්න ඕනේ. ඒතර තමයි මැල්ලුම හොඳට සුවඳ වෙන්නේ, රස වෙන්නේ. එච්චර නැත්තම් දෙකෙම ලුණු නම් ප්‍රශ්නයක් නෑ නේද? මට මේකේ මේ අනුෂ්ගේකේ මේ මොනවාද දෙහි ඒ රහ හොඳට ආවා. අනුෂ්ගේකේ හොඳට දැවිල්ල රහ ආවා. මම හැබැයි ඇත්ත කතාව ආස දැවිල්ල රහට ගෙදර ගන්න එහෙමයි. මේක හැබැයි මේ අර දෙහි ඒ ටික වැඩිපුරම. අද කාටද චෙෆ් එතකොට බඳු අය වැඩිපුර ලකුණු දෙන්නේ? කාගේ ටීම් එකට? මේක මම මේකට පැනලා ගෙවල් වලට ගිහලා බැනුම් අහගන්න ඕනේ. මොකද මේ තරම් අම්මට උයන්න බෑ. ඉවරදී. ඒ නිසා මෙතුමට ඒක කිව්ව නැත්නම් මෙතන ලොකුවට ගිහලා මම ගෙදර ගිහලා කන්න නැතුව ඉන්නවා. ඒකත් ඔබතුමා කියන්න මම. හරි. ලකුණු ප්‍රතිඵල හම්බ වුණා, මට ලැබුණා. ඔය සමස්ත ප්‍රතිඵල යන්නේ තියෙන්නේ. සමස්ත ප්‍රතිඵල සනාවෙන්නේ පාට. සමස්ත තරගේ ප්‍රතිඵල. සින්දු කිප් ලකුණු ටික තියෙනවා, බය වෙන්න නැතුව. හරි, ලකුණු වැඩිම ප්‍රමාණයක් කරගෙන අද ජයග්‍රහණය කරන්නේ අනුෂ්ගේ කණ්ඩායමයි.
සුබ පැතුම්. සුබ පැතුම්. CBS සෙනා ස්මාර්ට් කිචන් වැඩසටහන සම්බන්ධව ප්‍රේක්ෂක ඔබ දන්නවා දිනුවත් පෙරදුනත් ඇතෙක් බලට තෑගි ලැබෙනවා කියලා. අනේ නිසාවෙන් අපි සූදානම් දැන් අපේ ආදරණීය තරංකරුවන් හතර දෙනාට ත්‍යාග ලබා දෙන්න. ස්වර්ණවාහිනිය වෙතින් සහ CBL වෙතින් ලබා දෙන වටිනා ත්‍යාග පාර්සල් බොහොමයක් අපේ ආදරණීයන් පස් දෙනාට අපි පිරිනම අවසන්. හැම දෙනාටම ආදරෙන් ස්තුතිවන්ත වෙන මදු අයියා, අනුශක්කී, අනුජ අයියා, ජනිත් ඒ වගේම දෙවුමි අපේ වැඩසටහන ලස්සන කරන්නට අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අද දවසේ අපි වැඩසටහනින් සමුගන්නේ ඔබට යලිත් සුන්දර බලාපොරොත්තුවක් ලබා දෙමින්. ඒ තමයි ලබන සෙන්සුරාදාත් සවස 6ට සිල්වියා සෙරා ස්මාර්ට් කිචන් වැඩසටහන සමගින් ඔබේ නිවහන්ට එන බව මතක් කරමින්. ඉතින් අදට පමණක් අපි සමුගන්නෝ. සමුගන්න කලින් මදු අයගේ සුන්දර ගීතයක් අපිට රස විඳින්නට පුළුවන්. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සතියක්. සිත් 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 සිත සනසන පෙම් ලෝකයේ නැත් 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 නැතු කල්මක මල්හි සරේ දුටුවේ නැත මා සෙනෙහේ බැඳිලා සිත් 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 සිත සනසන පෙන්න